ආයි බුවන් සුබ දවසක්. උතුම් දේශයක අබ්මානය කළම්ඹ ටෙලිවිෂන් සෙනසුරාදා නඳුන් සෙවන් සමග එකතුන ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අලුත් අවුරුද්ද 2016 දෙවැනි සතියන්තයටත් අපි ඇවිල්ලා ඉවරයි. අපේ ජීවිතයේ විශේෂයෙන්ම ඔබේ ජීවිතවල ඉලක්කයන් තියෙනවා. ඉලක්කයක් හින්දා තමයි ඔබ පිට රට ගියේ. අපි ඉලක්ක කරා ගමන් කරනකොට අපිට සැලසුමක් තියෙන්න ඕනේ. ඔබත් අනිවාර්යෙන් සැලසුමක් හදාගෙන ඇති. හැබැයි සමහර විටක ඔය සැලසුම ක්‍රියාත්මක කරාට අපි ඉලක්කයට ළඟා නොවී තියෙන්න පුළුවන්. කරන්න ඕනේ මොකද්ද? ඉලක්කය වෙනස් කරන්න එපා. සැලසුම වෙනස් කරන්න මේ අවුරුද්දේදී. ඔබට ජය. හොඳයි තෝතනිය. සෙනසුරාද නඳුන් සෙවන හරහා අපි දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විශ්මය ගැන තමයි කතා කරන්නේ. පහුගිය සති කීපය පුරාම අපි විශේෂයෙන් දියවැඩියාව ගැන අවධානය යොමු කරා. මොකද මේ දියවැඩියාව කියන රෝගය බොහෝ දිනෙකට සුව කරගන්න බැරුව දුක් විඳමින් ජීවිත කාලය පුරාම බෙහෙත්වල බලෙන් ජීවත් වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අයට සැනසීමක් ලබා දෙන්න, ඒ අයට විසඳුමක් ලබා දෙන්න තමයි විශේෂයෙන් අපි අවධානය යොමු කරේ මේ දියවැඩියාව ගැන කතා කරන්න. ඉතින් අද දිනෙත් දියවැඩියා රෝගය ගැන කතා කරන්න උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය බී රත්පාල මහත්මයා පැමිණ තිබෙනවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. බොහොමත් සාදරයෙන් පිළිගන්න. හොඳයි වෛද්‍යතුමනි, දැන් පහුගිය සති කීපේ පුරා මේ බොහෝ දේ කතා කරා. පහුගිය සති අපි විශේෂයෙන් මේ ආහාර ගැන කතා කරා, ආහාර පුරුදු ගැන කතා කරා. මම කැමති අවධානය යොමු කරන්න මෙන්න මේ කාරණාව වෙත. දැන් අපි ආහාර ගත්තම මේ ආහාර ජීර්ණය හරහා තමයි අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ, සංඝටක, ගුණ අගුණ දෙකම ශරීරයට අවශෝෂණය වෙන්නේ මේ ආහාර ජීර්ණය හරහා. නමුත් බොහෝ දෙනෙක් මේ ආහාර ජීර්ණය ගැන එච්චර අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි අවශ්‍ය කරන ආහාර, අපිට හොඳයි කියලා හිතන ආහාර අපි ගන්නවා. නමුත් එතනින් එහාට මොකද්ද වෙන්නේ කියන්නේ? සාමාන්‍ය දැනුම ගත්තොතින් සාමාන්‍ය ආහාර ජීර්ණයේ ආමාශය තියෙනවා. ආමාශයේ අවශෝෂණය පටන් ගන්නවා. ඊට පස්සේ කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, ඊට පස්සේ මල වශයෙන් පිට වෙනවා. දැන් මේක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. නමුත් මම කැමති ඔබතුමාගේ එතනින් ඔබට ගිය දෙයක් දැනගන්නට. බොහොම හරි. අපි ගිය සතියේත් කතා කරා මේ දියවැඩියාව ගැන කතා කරනකොට ප්‍රධාන දෙයක් ආහාර. ආහාර ගැන කතා කරනකොට ප්‍රධාන දෙයක් තමයි ආහාර ජීර්ණය. ආහාර ජීර්ණය මේ රෝගෙදී ඉතාම වැදගත්. ඒකේ මම මූලික කොටස් ටිකක් විග්‍රහ කරා. එතකොට මම ඒ විග්‍රහ කිරීමේදී ආහාර ජීර්ණයේදී වැදගත්ම ඉන්ද්‍රිය තමයි ලිවර් එක, අක්මාව. මේ අක්මාව පිළිබඳව මම මූලික කාරණා දෙකක් විස්තර කරා. මොකද අක්මාව අපි මේ හිතාගෙන ඉන්නේ අපේ ඔක්කොගෙම ඉතින් මේ කෙරුවාව ඉවරයි, මේ ලිවර් එකේ ප්‍රශ්නයක් ආවොත්, අක්මාවේ ප්‍රශ්නයක් ආවොත්. මොකද අපි ගන්න ආහාර ඇඟට උරා ගැනීමේ ජීර්ණ ක්‍රියාවලියේදී ඒ ඩයිජෙෂන් එක, මෙටබොලිසම් එක, ඒ ක්‍රියාවලියේදී මූලික ඉන්ද්‍රිය ලිවර් එක වුණාම ලිවර් එකේ යම්කිසි වරදක් තිබුණොත් මේ ක්‍රියාවලිය මේ අඩපණ වෙනවා. අඩපණ වුණාම ලේවල සීනි විතරක් නෙවෙයි, කොලෙස්ටරෝල් විතරක් නෙවෙයි, මේ ක්‍රියාවලිය ඉතාම වැදගත් වෙනවා කෙනෙකුගේ ප්‍රතිශක්තිය. ඒ ප්‍රතිශක්තිය මොකද එහෙම කියන්නේ? මේ ලිවර් එක අක්මාව තමයි ප්‍රධාන ඉමුනොලොජිකල් ඕගන් එක. ඒ කියන්නේ ප්‍රතිශක්තියට සම්බන්ධ ප්‍රධාන ඉන්ද්‍රිය. අපි ඒ ගැන කිව්වා පසුගිය සතියේ. ඊළඟට මේ ලිවර් එකේ ඊළඟ ක්‍රියාවලිය තමයි ඩීටොක්සිෆිකේෂන්. ඒ කියන්නේ අපි ගන්න ආහාර හෝ ඖෂධයක් හෝ වෙන වෙන පරිසරයත් එක්ක හෝ, අපි ඒකත් කිව්වා පාරිසරික හේතු, ඊළඟට ඖෂධ නිසාවන මේ විසවීම්, ඊළඟට මේ ආහාර. මේ කොයි දෙත් ශරීරයට නිරෝගී විදියට ලබා දීම විසට විරුද්ධව ක්‍රියා කරදී, ඒ කියන්නේ ඩීටොක්සිෆයි කරන එක කරන්නේ ලිවර් එක. ඉතින් ඔය කාරණා දෙක මූලිකව මතක් කරා. එතකොට දැන් මේ ජීර්ණ ක්‍රියාවලිය අපට හදන්න පුළුවන් වීම, නිරෝගී කරන්න පුළුවන් වීම තුලින් ශරීරයට ලැබෙනා වූ සහන රාශියක් තියෙනවා.
විශේෂයෙන් මේ රෝගෙදී අපි ගන්න ආහාර හරියට දිරවන්නේ නැත්නම් ඒ ජීර්ණ ක්‍රියාවලියේ හරියට මේ ඒ සිදුවෙන්නේ නැත්නම් liver එකේ වරද නිසා එහෙම සිදුවෙනවා නම් ඒක හදනකොට ඒ සියලු දේ මේ රෝගය නිරෝගී කරගැනීමට එක මූලික හේතු කාරණාවක් වෙනවා ඒක. ඉතින් මෙසේ නිරෝගී කරගැනීමේදී මේ අපට අපේ ඖෂධ වලින් සිදුවෙනා වූ කාර්යය ඉතා වැදගත් වෙනවා. මොකද මේ අපේ ඖෂධ නිසා පහසුවෙන්ම අපට පුළුවන් වෙලා තියෙනවා මේ liver එකේ මේ අක්මාවේ ක්‍රියාවලිය ඒක නිවැරදි කරන්න. ඒ එකම ඒක මේ ඒ functions ඒ ක්‍රියාකාරීත්වය ඇති කරන්න. යම්කිසි දුර්වලකමක් තියෙනවා නම් අපේ ඖෂධ වලට පුළුවන් වෙනවා ඒක නිවැරදි කරලා ඒ enzymes නැවත නිරෝගී තත්ත්වයට ගෙන එන්න. ඒක අපේ මේ ඖෂධ වල සුවිශේෂ ගුණයක්. ඉතින් ඒ එකම පැහැදිලිවම මේ රෝගය සඳහා ගන්නා වූ ඖෂධවල අර මං කිව්ව ඖෂධවල විස ඒ ඖෂධවල විස නිසා ඇතිවන තත්වයන් නැවත නිරෝගී කරන්න කියලා මේ එහෙම බටහිර ඖෂධයක් ඇත්තේ නැහැ. ඉතින් අපේ ඖෂධව ගත්තාම මේ liver එක ක්‍රියාකාරීත්වය normal කරන ගමන් ඒ විස නැති වෙන මේ ක්‍රියාවලිය සිදු වෙන ගමන් පැහැදිලිව අර මේක අපි මුලදී කිව්වා වගේ ප්‍රතිශක්තියට සම්බන්ධ ඉන්ද්‍රියනේ ස්වාභාවික වූ ප්‍රතිශක්තියක්. ඒ කියන්නේ දැන් මවගෙන් ලැබෙන විදිහේ ප්‍රතිශක්තියක් ඉංග්‍රීසික මේක හඳුන්වනවා innate immunity කියලා. මේ innate immunity එක හරියට හදාගන්න උදව් වෙනවා මේ liver එක මෙසේ මේ නිරෝගී කරගැනීමෙන්. ඒවට පාවිච්චි කරන ඖෂධ අපේ ක්‍රමවේදයේ තියෙනවා. නමුත් මා දකින්නේ නැහැ බටහිර ඖෂධ ක්‍රමයකින් කෙනෙකුට මේට දැන් නිදසුණක් වශයෙන් කොලෙස්ටරෝල් වලට බෙහෙත් බිව්වොත් ඒ කියන්නේ ස්ටැටින්ස් වර්ග ගත්තාම පැහැදිලිව liver එකේ මේ enzymes වල දුර්වලකම් වෙලා ඒකට liver එකට හානි වීමක් වෙනවා. එතකොට මේ නිරෝගී කරගන්න පුළුවන් වීම නිසා දැන් කහ වුණ වගේ දැන් එදිනදා අපි හඳුන්වනෝ ජෝන්ඩිස් කියලා ඒ වගේ රෝග අවස්ථාවන් වලිනුත් මිදෙන්න පුළුවන්. මේ දුර්වල වීම නිසා අනිත් දැන් මේ අග්න්‍යාශයෙන් ලබන් දෙන්නා වූ ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වයටත් ආමාශය තුලදී ලැබෙන ඒ එන්සයිම්ස් වල ක්‍රියාකාරීත්වයටත් හරි විදියට වැඩ කරගන්න හැකියාව මුළු ජීර්ණ ක්‍රියාවලිය පද්ධතියටම හදාගන්න මෙයාගේ නිරෝගී කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ රෝගය ගැන අපි කතා කරොත් හරි නිවැරදි ආහාර ජීර්ණයක් කෙනෙකුගේ හදාගන්නේ නැතුව මේ දියවැඩියාව සුව කරගන්න බෑ. ඒකම මේ මෙටබොලිසම් එකත් ඒ ජීර්ණ ක්‍රියාවලිය මුළු චක්‍රෙම නිරෝගී කරගැනීමේ හැකියාව මේ අක්මාවට liver එකට දිනනවා. ඉතින් මේ රෝගෙදී අපි කතා කරනකොට ආහාර ජීර්ණය ගැන කතා කරනකොට ආහාර ගැන කතා කරනකොට මේ ඉන්ද්‍රියේ මේ ක්‍රියාකාරීත්වයේ සුවිශේෂ වූ දෙයක් ඒ සුවිශේෂ වූ දෙය නිරෝගී කරගන්නට අපේ ඖෂධ ඕන. හොඳයි හිතවතනි ඔබටත් හැකියාව තියෙන ඔබත් සමග සජීව සම්බන්ධ වන්නට අපේ දුරකථන අංකය 0094 112 516 687. ඉතින් 0094 112 516 687 යන දුරකථන අංකය ඔස්සේ ඔබටත් හැකියාව තියෙනවා මේ සාකච්ඡාව සමග සජීව සම්බන්ධ වන්නට. ඔබටත් දියවැඩියාව තියෙනවා නම් ඔබේ අත්දැකීම් බෙදා හදාගන්න කැමති නම් අපි විශේෂම කතා කරන්නේ අක්මාව ගැන. අමතන්න අපිත් කැමති ඔබත් එක්ක කතා කරන්නට. හොඳයි වෛද්‍යතුමනි, මම දැන් දියවැඩියෙන් පොඩ්ඩක් ඔබට ගිය ප්‍රශ්නයක් අහන්න. මොකද අපි මේ අක්මා ගැන කතා කරන හින්දා විශේෂයෙන් මේ මත්පැත් මානය අක්මාවට ඉතාම අහිතකර ලෙස බලපානවා කියලා මම අහලා තියෙනවා. ඔව්. මම හිතන්නේ මේ සිරෝසිස් කියන රෝගය හැදෙන්නේ මේ අක්මාවට මේ මත්පැන් පානය නිසා. ඔව්. දැන් අපි ලංකාවේ ගත්තොත් මේ මත්පැන් සාමාන්‍යයෙන් ඕනම අලසලකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මැද පෙරදිග කලාපේ සමහර රටවල් වල තියෙනවා.
නමුත් යථාර්ථය මේ මත්පැන් නිපදීමේ තාක්ෂණය අපේ සමහර සහෝදරවරු ඒ ක්‍රියාත්මක කරනවා. මධ්‍යසාර තියෙනවා. නමුත් ප්‍රමිතිය කොහොමද කියලා දන්නේ නැහැ. නමුත් මේව නිපදවන්නේ බොහොම පිරිසුදු පළතුරු යොදාගෙන. මේක යථාර්ථය. කැමති ඔබතුමාගෙන් ඒ පිළිබඳව දැනගන්නට. මේ අපේ නිකන් අපේ ගමේ ඉතින් ගොඩේ දෙනදා ව්‍යවහාර කියනවනේ, ගහ වැටුන කෙනාට මේ ගොණ යනවා වගේ. මට පුංචි බාධාක් කිරීමක් කරන්න දෙන්න. කුවේට් රාජ්‍යයෙන් නිර්මලා එකතු වෙන අපිත් එක්කම. ආයිබෝවන්. ආයිබෝවන් නිර්මලා, ප්‍රශ්න යොමු කරන්න. ඔව් පුළුවන්, ප්‍රශ්න යොමු කරන්න. ඔව් කියන්න. මේ දේශීය ඖෂධ 90%ක්ම අපි පාවිච්චි කරන්නේ හර්බල්. එහෙම නැත්නම් ගස් කොළන් කොළපොතු මුල්. මේ දැන් ඔබතුමිය ඉංග්‍රීසි බෙහෙත් බොනකොට එළවලු කනවනේ. එළවලු. ඒ කියන්නේත් ඒවා ගස් කොළන්නේ. ඒ වගේ තමයි මේ ශාකසාර ඖෂධ කිසිම විදියකින් හානියක් වෙන්නේ නැහැ. ඒවයි ගුණය ලබන්න ඒ කරන සංයෝග තියෙනවා. ඒ සංයෝග අනු ඕන අපි පාවිච්චි කරන්න. දැන් නිදසුනක් වශයෙන් දැන් තෙබු කොළ, එතකොට වල් කොත්ත මල්ලි, ඒ වගේ දැන් මේ ඖෂධ අපේ ලංකාවේ පාවිච්චි වෙනවා. මේවා ගන්නකොට මේ අපි පාවිච්චි කරන්න ඕන තනිකර ඒකීය ඖෂධයක් නෙමෙයි. දැන් කෑමට ගන්නකොට ඔයා ඔය තෙබු කොළ වුණත් පොල් ටිකක් දාලා, පොල් චුට්ටක් දාලා මලවල කන්න. එතකොට ඒකේ කිසිම අගුණයක් වෙන්නේ නැහැ. ඒ අපේ විද්‍යාත්මක එක මේ සංකල්පයක් මතයි මා ඒක කියන්නේ. දැන් ඉංග්‍රීසි බෙහෙත් එක්ක මේ බෙහෙත් ගන්නවයි කියන්නේ අර ඉංග්‍රීසි බෙහෙතෙන් වන්නා වූ හානිය ටිකක් හරි අඩු වෙනවා. ඒක එක දෙයක්. අනිත් එක මේ අපේ ඒවයි ඉංග්‍රීසි බෙහෙතයි ගත්තයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නම් නැහැ. අර බෙහෙතෙන් වන හානිය වලකිනෝ මිසක් මම නම් දකින්නේ ඒක ඔයාට ගුණයක් මිසක් අගුණයක් වෙන්නේ නැහැ. අනිත් එක තව දෙයක් තේරුම් ගන්න ඕන, ඉංග්‍රීසි බෙහෙත් දැන් පාවිච්චි කරන්නේ බොහොම 100ට එක 70ක් 80ක් ඔය රෝගවලදී මේ පාලනය සඳහා විතරයි. රෝගයක් සුව කරන්න ඖෂධයක් ඉංග්‍රීසි ක්‍රමේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ඖෂධ තියෙන්නේ සුව කරන්න. අපි කන බොන දේ යොදන්නේ මේ ඒක සුව කරගන්න පුළුවන් විදියට. මේ ඔතන කිසිම හානියක් වෙන්නේ නැහැ ඔය ඖෂධය එක්ක. මේ අපේ ඖෂධ හරි අපේ ආහාර ගස් කොළන් මේ කොළපොතු මුල් ඒව ගත්තයි කියලා මතක තියාගන්න ඕන. ඒක අර මං විද්‍යාත්මක කරුණක් කියන්නේ, ආයුර්වේදයේ දැන් කෑම බීමක් වුණත් අපි එක දෙයක් ගන්නෙ නැහැ. ගන්නකොට ඒක තවත් දෙයක් එක්ක සංයෝග කරලායි ගන්නෙ. සංයෝග කිරීමේදී අර යමක් වෙනව නම් හානියක් ඒව වලකිනවා. ඒක යොදලා තියෙන්නේ ඒ විදිහට. හොඳ නිර්මලා, බොහොමත් බිස්සුද අපිත් එක්ක තුනට. හොඳ වෛද්‍යමනි, අවස්ථාව දෙන පිළිතුර ඕනම පටන් ගත්ත විතරයි මේ මධ්‍යසාර සහ අක්මා. ඔව් ඔව්, අර මං කිව්වනේ ගමේ ගොඩේ ගහේ වැටුන කෙනාට ගොණ යනවා වගේ කියලා. එහෙම කියනවනේ මිනිස්සු නේද? දැන් දියවැඩියාවත් එක්ක බැලුවොත් මේ කෙනෙක් ඇල්කොහොල් ගන්නවයි කියන්නේ අර කතාවම තමයි. ඒ කියන්නේ දැන් මම මුලදිත් කිව්වා මේ අක්මාව කියන එකනේ මේ රෝගෙදිත් වැදගත් ඉන්ද්‍රියක්. එතකොට ඒකම කිව්වනේ මනුෂ්‍යයාගේ ප්‍රතිශක්තියට සම්බන්ධ වූ ප්‍රධාන ඉන්ද්‍රියක් මේකේ කියලා. දැන් කෙනෙක් ඇල්කොහොල් ගන්නකොට ඉතා ඉක්මනින් ඇල්කොහොල් නිසා මේ අක්මා සෛල විනාශ කිරීමක් සිදු වෙනවා.
ඒකම ඩීජනරේෂන් ඒකම දිරායාමක් වෙනවා. ඇත්තම සිරෝසිස් තත්ත්වයට අද කාලේ බහුලවම බලපාන දෙයක් මේක. ඒකම දැන් තව එක දැන් මේ සමාජයේ බහුලව තව එන දෙයක් තමයි ඇල්කොහොල් වගේම නන් ඇල්කොහොලික් ලිවර් ඩිසීස් කියලත් එනවා. ඒක බැලුවහම මෙන්න මේ විදිහේ යම් යම් ඖෂධත් එක්ක ඇති වෙන තත්ත්වයන්. අපි නොදැනුවත්වම හෝ ඖෂධවලින් සිදුවන්නා වූ මේ හානියත් එක්කත් වෙනවා. අපි ඇල්කොහොල් ගැන බත්තොත් පැහැදිලිවම මේක අක්මා සෛල විනාශ කරනවා. ඒකම ශරීරයේ අර ප්‍රතිශක්තියට සම්බන්ධ වූ ප්‍රධාන ඉන්ද්‍රිය නිසා මේ කෙනෙකුගේ ප්‍රතිශක්තියට හානිවීම, ඒ රුධිර සෛල විනාශවීම ඉක්මනින් සිදුවෙනවා ඇල්කොහොල් වලදී. ඒකම මේ බලපෑම ලිවර් එක අක්මාවට විතරක් නෙමෙයි ස්නායු පද්ධතියට, මස්තිෂ්කයට, සෑම ඉන්ද්‍රියක් කෙරෙහිම බලපානවා. ඒක නිසා ඉතින් ඇල්කොහොල් නරකම දෙයක් කියලායි කියන්නේ. මට බාධා කිරීමක් අයින් දෙන්න. කුවේට් රාජෙන් දමයන්ති එකතු වෙන අපිත් එක්ක. අයිබෝවන්. හලෝ හලෝ. ඔව් දමයන්ති, අපිට පැහැදිලිව ඇහෙනවා. මගේ දුවට මේ බඩපුරවා ගන්නවා, පපුවේ හිර කරනවා, මේ වැස්කිලියන්නේ අමාරුයි කියනවා, මේ ගෑස්ටික් වයි කියලා කියන්නේ. ඒකට ප්‍රතිකාරයක් ගන්නයි මම ගත්තේ. වයස කීයද? ගැස්ට්‍රයිටිස් එනකොට අපි නිතරම බලන්න ඕන කොලෙස්ටරෝල් තියෙනවද කියලා. අද බොහෝ ඔය වයස මං වයස ඇහුවේ මේකයි. වයස අනුවත් අපේ ආයුර්වේද අනුව පිත කියන දෝෂයට සම්බන්ධයි. එයාගේ ගැස්ට්‍රයිටිස් එන හේතු බලන්න ඕන. හේතු බැලීමේදී ප්‍රධාන දෙයක් තමයි අපි හුඟක් දෙනා මේක ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් දෙනවා වැරදි. බ්ලඩ් ලේවල මේ කොලෙස්ටරෝල් කොහොමද කියලා බලන්න ඒකම ස්කෑන් එකකදී බලාගන්න පුළුවන් ෆැටි ලිව තත්ත්වයක් තියෙනවද කියලා. මා බොහෝ දුරට විශ්වාස කරනවා ඔය වයස අනුව මේ අධික ලෙස පිෂ්ඨාහාර ගැනීම නිසා කොලෙස්ටරෝල් වැඩි වෙලා ඒකම ෆැටි ලිව තත්ත්වයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. මේවා ඉස්සර වෙලාම රුධිර පරීක්ෂණ වලින් තීරණය කරගන්න පුළුවන්, ස්කෑන් පරීක්ෂණ වලින් තීරණය කරගන්න පුළුවන්. ඖෂධ නම් ඔතෙන්දී වඩාත්ම ගුණ වෙන්නේ දේශීය අපේ ඖෂධ පාවිච්චි කිරීම. මං දැනටමවත් කියන්නම් කුඹුපොතු තම්බලා කිරි දාලා බොන්න පටන් ගන්න. ඒකෙන් කොලෙස්ටරෝලුත් අඩු වෙනවා, ගැස්ට්‍රයිටිසුත් අඩු වෙනවා. බොහොම ගුණ දෙයක්. කොහොම වුණත් ලේ මුත්‍ර ටික බලන්න. ඔය බඩ පුරවා දාන එකයි ඒ සියලු උපද්‍රව වෙන්නේ. බඩ වියලීමත් ඊළඟට එනවා. ඒ එන්නේ මේ ආහාර ජීර්ණයේ වෙනසක් ඇති වෙලා ඇති. ඒකට සමහර වෙලාවට ලිවර් එකේ අර තත්ත්වය හේතු වෙන්න පුළුවන්. ඉතා ඉක්මනින් ලිවර් ෆන්ක්ෂන් එක, ඊළඟට ලිපිඩ් කියන්නේ කොලෙස්ටරෝල්, සුගර් බලන්න. ඔයි තත්ත්වය බලාගත්තහම හරියට රෝග නිర్ణයක් ගන්න පුළුවන්. නිర్ణය අනුව ප්‍රතිකාර කරන්න ඕන. දැනට කුඹු පොතු තම්බලා එලකිරි ටිකක් දාලා බොන්න. ඒක ඉතා ගුණයි. හොඳයි දමයන්ති, බොහොමත් මිස්සුත් අපිත් එක්ක තුනට. දැන් මුතුම අවසන් වශයෙන් ප්‍රකාශ කරේ ඇල්කොහොල් කියන්නේ ඉතින් ගත්තොත් එයාගේ ඒ ඉන්ද්‍රියට විතරක් නෙවෙයි. මේක ස්නායු පද්ධතිය, මස්තිෂ්කය, මේ මහා විශාල වූ ශරීරයේ ජව රසායන ක්‍රියාවලිය වෙනසක් වෙනවා. ඒකම කෙනෙකුගේ ප්‍රතිශක්තියට හානි වෙනවා. ඒක ඉතාම වැදගත්. මේක මේ රෝගෙදී නම් කොහෙත්ම සුදුසු නැහැ. හොඳයි, දැන් අක්මාව රැකබලා ගැනීම. ඔව්, මේ සඳහා අපිට කළ හැකි විශේෂ යමක් තියෙනවද? අපිට අපේ යම් කිසි විශේෂ ආහාර වර්ගයක් නැත්නම් පෝෂක පදාර්ථයක් තියෙනවද මේ අක්මාවට ඉතා ගුණදායක, නැත්නම් අක්මාවේ ක්‍රියාකාරීත්වය, නැත්නම් අක්මාවේ නිරෝගීකම රැක ගන්නට?
ඔව් අපේ වෛද්‍ය ක්‍රමයේ කැඳ වර්ග පාවිච්චි කරනවානේ. ඒක දැන් අක්මාවට වැඩිය වැඩ දැන් නිකන් සාමාන්‍ය ව්‍යවහාරයෙන් අපි කියනවා නම් උමනාට වැඩිය වැඩ වැඩි කරන්න හොඳ නැහැ මට කෙනෙකුට. පුංචි බාධා කිරීමක් කරන්න ඉඩ දෙන්න. තවත් දුරක්‍රම ඇමතුමක් තියෙනවා අපිට. මාලි මහත්මිය එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ ඩුබායි නුවර ඉඳන් කතා කරනවා අපිට. ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන් මාලි. මම ඔව්. ටික පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් ප්‍රශ්න යොමු කරන්න. සර් මම අහන්නේ ද මහත්මයාගේ මත්පැන් වලට මේ සිංහල වෙදකම තියෙනවද? අපි කර ඔබතුමියට මේ හරිම පිළිතුරක් දෙනව නම් අපි බෙහෙත් කරන්නේ ලෙඩේ හේතුවටනේ. හේතුවට බෙහෙත් කරන්න. ඉතින් ඒකේ නා අපි විහිං මේක මේ අරගෙන පාවිච්චි කරනව නම් ඉතින් ගන්න එපැයි කියනෝ ඇරෙන්න. ඒක තමයි හොඳම ප්‍රතිකාරය. නමුත් මේ අරගෙන මේ අයට ඇතිවෙන උපද්‍රව නිසා ලිවර් එකට විශේෂයෙන් වන හානියයි, මම අර කිව් විදිහේ අනිත් මේ දේවල් වලට වන හානියයි වළක්ව ගන්න ඉතින් හොඳම බෙහෙත් තියෙන්නේ අපේ ක්‍රමෙන් තමයි. ඒ අපේ ක්‍රමෙන් තමයි ඒ හොඳම බෙහෙත් තියෙන්නේ. ඈ හේතුව ඉවත් කරගන්න බලන්න අපි. දැන් මං හිතන්නේ මේ මාලි මහත්මියගේ ප්‍රශ්නය ඇගේ ප්‍රශ්නය පොදුවේ බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක්. මොකද මේ අපි සමාජමය තත්ත්වය ගත්තුතින් විශේෂයෙන් මව්වරු බිරින්දෑවරු පිටරට ගියාම බොහෝ පුරුෂ පක්ෂය මේ මත්පැන් මද පමිණින් පානය කරත් ඒ අය ඒ අධික පානයට පත්වෙනවා. ඕ ඉතින් මේවා මේ විසඳන්න ඕන ප්‍රශ්න, බොහොම සංකීර්ණ ප්‍රශ්න. නමුත් අපිට පුළුවන්ද පුංචි විසඳුම නැත් අත් බෙහෙතක් හරි දෙන්න? ඉතින් මේකෙදි මේ දැන් ඉංග්‍රීසි ක්‍රමයෙන් නම් ඉතින් අර ඖෂධ තියෙනවා. ඒකෙන් තියෙන්නේ ඒ පෙත්ත බිව්වහම ඇල්කොහොල් ගත්තොත් වොමිට් වෙන්න පටන් ගන්නවා, වමන යන්න පටන් ගන්නවා. එතකොට ඉතින් ඒක අප්‍රිය වෙනවා. ඇත්තටම එයාට අන්තිම ඒක භයානක තත්ත්වෙ තියෙන්නේ උමනාට වැඩිය වමනය සිදුවීම නිසා ඩීහයිඩ්‍රේෂන් කියන්නේ මේ නිර්ජලතාවයන් පවා එන්න පුළුවන්. ඉතින් ඒ ඖෂධ ක්‍රමවේදී එදිලා තියෙන්නේ ඒ විදිහට. ඉතින් බොන කෙනාට ඒ පෙත්ත දෙනවා බොන්න එපා වෙන්න. එහෙමයි. නමුත් අපි බලන්නේ ඇත්ත තත්ත්වෙ මේක මුදෝ ගන්න. මේ ඇල්කොහොල් ප්‍රමාණය දැන් මේ හුඟාක් සමාජයේ ඕක තමයි ප්‍රශ්නේ. මොකද්ද මේ සෝෂල් ඩ්‍රින්ක්ස් කියලා ප්‍රමාණයක් ගන්නවනේ බොහෝ වෙලාවට අහනවා. අනේ ඩොක්ටර් අපිට ඉතින් හදිසියකට ඒ කට්ටියත් එක්ක එහෙමවත් ගන්න බැරිද කියලා. ඉතින් මේක කොච්චර අපි සමාජ ප්‍රශ්නයක් වුණත් වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් මේ ඇල්කොහොල් නම් ඉතින් ඒක හානිකරයි. ඒක හානිකරයි. ඉතින් අපිට දෙන්න තියෙන පිළිතුර ඒක හොඳම නෑ කියන එකම තමයි වෛද්‍යමය පැත්තේ. හොඳයි. ඉතාලියෙන් මාලිනී මහත්මිය එකතු වෙනවා අපිත් එක්ක. ආයිබුවන් මාලිනී. හලෝ. ආයිබුවන් මාලි. මට මේ ડોක්ටර් මහන්ද දෙයක් තියෙනවා. මට මේ ගෑස්ට්‍රික් සමාවක් තියෙනවා කියලා මට දැනෙතිරුවා. මේ ඊට පස්සේ ආයිකෝ ඩිවරේක තුවාලලා කියලා ඒකට පොළොත්තු ඔල්රෙඩි කියලා ඒක එහෙමයි කියලා දැනුම් දුන්නා. දැන් මට ආයේ එකතරා කැලේ තිබුණ මේ අමාරුව දැන් ආයේ මට තියෙන මේ නිකන් කට නිකන් දැවිල්ලක් වගේ එනවා. කට දැවිල්ලක් එනවා මේ බඩ නිකන් බඩ යටිසිම රිදිල්ලක් දැවිල්ලක් මොකුත් තේරෙන්නේ නැහැ. අර උඩ දෙල්ලේ ඉන්නා මේ අද දැන් නිකන් තේරෙනවා නිකන් උතුරක් උතුරක් එනවා නිකන් වගේ උඩට ගහනවා වගේ ඇවිල්ලා. හා බොහොම සමානයි කලින් කෙනාට. මම ඒක කිව්වා කොලෙස්ටරෝල් ආවොත් එනවයි කියලා, ගැස්ට්‍රයිටිස්. ඒ තත්ත්වයයි තියෙන්නේ. ඉතින් කොලෙස්ටරෝල් එන හේතු ඉවත් කරගන්න බොහෝ දෙනා මේ පිටරට ඉන්නකොට උමනාවට වඩා පිෂ්ඨාහාර ගන්න එකනේ, පාන් කන එක, සම්භාර කන එක. ඕක තමයි මූලික හේතුව අද කාලේ. ඉතින් උදේ දවල් ආහාර ගන්න රැට නම් කිසිම පිටි වර්ගයක් දැන් මොනවද මේ ආට පිටි ඊළඟට මේ කුරක්කන් වුණත් පිටි වර්ග දැන් ගන්නම එපා. රැට සම්භාල් කන්නම එපා. මේවයින් සම්පූර්ණයෙන් මිදෙන්න මේ හේතුව ඉවත් කරගන්න බලන්න. අර මා කිව් විදියට සියලුම ලිපිඩ් කියන්නේ කොලෙස්ටරෝල් බලලා
ලිව කියන්නේ අක්මාව තත්ත්වය බලලා ඒ සියලු පරීක්ෂණ කරන්න ඒකම කලක් ගිහිල්ලා නම් අර මා කිව් විදියට ලිවර් එකේ අර තත්ත්වය තියෙනවා නම් අක්මාවේ තත්ත්වය තියෙනවා නම් එයාගේ ප්‍රතිශක්තිය හානි වෙනවා ප්‍රතිශක්තියට සම්බන්ධ රුධිර සායල අඩු වෙලා යනවා විශේෂයෙන් ලිම්ෆොසයිට්ස් එතකොට එයාගේ ඒව හදා ගන්න ඕන හැබැයි ඒ ඖෂධ නම් ඉතින් ලංකාවේ ඒ ගන්න ඕන ඔය අයට පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් මේක ඉන්දියාවේ අර මම නිතර කියන ඖෂධ සමාගමේ ඖෂධයක් ගෑස්ට්‍රයිටිස් වලදී කොලෙස්ටරෝල් වලදී මේ ලිව් 52 කියන ඖෂධය LIV ලිව් 52 කියලා එන්නේ 52 කියලා පෙත්තක් එනවා ඒක ෆාමසි වල ඉංග්‍රීසි බෙහෙත් ෆාමසි වල තියෙනවා අපි ඒක පිට රටේ ඉන්න කෙනෙකුට අරගෙන පාවිච්චි කරන්න කියනෝ ඔය කෙනා වුණත් අර කුඹු පොතු උදින් ඔය රටේ හොයන්න නැහැ මෙහින් ගෙන්න ගන්න ඒකට එලකිරි දාලා බොන්න ලිව් 52 කියන ඖෂධය පාවිච්චි කරන්න එතකොට ඔය තද බල තත්ත්වයෙන් මිදිලා රෝගය නැවත හැදෙන එක වළක ගන්න නම් හේතුව ඉවත් කරගන්න ඕන කෑම නිවැරදි කෑමට යන්න පිටි කෑම ගන්නම එපා හොඳයි මාලනී බොහොම ස්තුතියි අපිත් එක්ක තුනට අපි හිතනවා ඔබේ ප්‍රශ්නයට අපි සාධාරණ පිළිතුරක් ලබා දුන්නා කියලා. හොඳයි වෛතුමනි අපි මේ දුරකථන යතුමින් එන්න කලින් අපි කතා බහ කරමින් සිටීමේ අක්මාවේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම ගැන අපේ එදිනෙදා මොනවද තියෙන්නේ? දැන් ඒකෙදී මම මේ පැහැදිලිව කියනවා අපේ ක්‍රමේ කැඳ වර්ග කියනවා. දැන් මේ කැඳ වර්ගකින් කරන්නේ ගෙනිකුගේ ආහාර ජීර්ණය එක පැත්තකට පහසු කරනවා. ලේසි වෙනවා කැඳක් ගත්තාම. එතකොට අක්මාවේ මේ රෝගාබාධවලදී එහෙම නැත්තම් එයා නිරෝගීව තියාගන්න උදව් වෙනවා විශේෂයෙන්ම අපේ පාවිච්චි කරනවා මේ කැඳවල අර හීම්බෝ විටියා කියලා ඒක පාවිච්චි කරනවා එතකොට බෙහෙත් හීනටිහාල් අරගෙනයි කැඳ හදන්න කියන්නේ හීම්බෝ විටියා බෙහෙත් හීනටිහාල් දාලා කැඳ හදලා බොන්න ඕන ඉතින් ශ්‍රී ලංකාව තුල නම් මේවා අපි කරගෙන යනවා බොහෝ ලිවර් සිරෝසිස් අය අපට බේරගන්න හැකියාව ලැබිලා තියෙනවා හීම්බෝ විටියා බෙහෙත් හීනටිහාල් දාලා කැඳ හදලා බොන්න ඒක විශේෂ ගුණයි ලිවර් එකේ ආරක්ෂාවට හොඳයි සතියකට දැන් රෝගේ තියෙන කෙනා ගෑස්ට්‍රයිටිස් තියෙන කෙනා ලිව පරීක්ෂණේ ගත්තාම ඒකේ වරද තියෙන කෙනා දිනපතා බිව්වත් මේක බොහොම හොඳයි නැති කෙනෙක් නිරෝගී බව ආරක්ෂා කරගන්න ලිවර් එක ආරක්ෂා කරගන්න මේ හීම්බෝ විටියා කැඳ බීම සතියකට දෙපාරක්වත් මේක පාවිච්චි කිරීම ඉතාම වැදගත් ඇල්කොහොල් ගන්න කෙනෙක් නම් ඒක ඊටත් වඩා වැදගත් ඔහුට මේක නිරෝගී කරගන්න ලිවර් එක නිරෝගී කරගන්න ඒකම අරහි මේ 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 දුටු සපුට කියලාත් කියනවා මේ මොනර කුඩුම්බියත් කියලා කියනවා ඒකත් පාවිච්චි කරන්න පුළුවන් තව මේ මට පුංචි බාධා කිරීමක් ඉදින් දෙවයිතුමනි අපිට දුරකථන යතුවත් වෙනවා ඉතාලියෙන් ජෝසෆ් මහත්මයා ආයිබෝන බුදුමාට ජෝසෆ් මහත්මයා ඉතාලියෙන් අපිත් එක්ක එකතු වෙන ජෝසප් මහත්මයා අමතන්න අපිව හලෝ ඔව් අපිට පැහැදිලිව ඇහෙනවා ප්‍රශ්නියම කරා හලෝ මේ මට වෛද්‍යක බලක කියන්න ඕන මේ දැන් මගේ අවුරුදු ගණන ඉස්සේ මේ මට දැන් දියවැඩියාව තියෙනවා කියලා හැබැයි සුබ බලපුවම බලපුවම 110යි 170යි පැටි මෙයන්නේ නමුත් කොලෙස්ටරෝල් තියෙනවා කියලා දැන් අවුරුදු ගණන ඉස්සේ මම බීට් ගන්නවා ඒක එක පිටක් බොනවා කෑම ඉස්සෙල්ලා ඒ කෑමෙන් පස්සේ තව එකක් ගන්නවා දවල්ටත් එහෙම ගන්නවා ඒක ගන්න දියවැඩිය අපිට කොලෙස්ටරෝල් ටත් ගන්නවා නෑ හැබැයි මට දැන් මේ මෑතකදී ඉඳලා මගේ මේ බඩ දැන් කලින් කිව්වා වගේ අර කට්ටි මේ බඩ පුරවල දාලා මල පහ කිරීම ටිකක් තද ගතියක් තියෙනවා මේ රෑ සමහරවිට නිින්ද යන්නේ අවදීනොත් මත්තකට මේ මුත්‍රා කිරීම දාලා ඒකම කර මම සිප්ටමිට වැඩ කරන්නේ නයිට් වැඩ කරනවා ගොඩක් දුරට ඉතින් මොකද මේක මට ගෑස්ට්‍රික් එකක් එහෙම තියෙනවාද කියලා දැන්නේ බඩ ටික පුරවල කෑම දිරින්නේ කපස් තරත්ත මට දැනෙන්නේ මොකද ඒක පැහැදිලිවම මේ ඖෂධ නිසාම ඔය කියන තත්ත්වයේ 75%ක්ම ඇති වෙන්න පුළුවන්
ඖෂධ නිසා මේවට දෙන ඖෂධ නිසා සිදුවෙන දෙයක්. ඉතින් ඔබතුමාට ඉතින් අනිවාර්යයි. දැන් පැහැදිලිව මේ ඔය රෝගෙදි ගන්න දැන් දියවැඩියාව නම් මෙට්‍රොමින් දෙන්නේ. ඒකෙදි පැහැදිලිව ලිවර් ඩැමේජ් එකක් වෙනවා. ඒ කියන්නේ අක්මාවට හානි සිදු වෙනවා. ඇත්තටම ඉතින් දැනගත යුතු ප්‍රධානම දේ තමයි ඔයාලගේ ඔය ප්‍රධාන ඉන්ද්‍රිය ටික දැන් ලිවර් ෆන්ක්ෂන් එක, ඒ කියන්නේ අක්මාවේ තත්ත්වය බලන්න, කොලෙස්ටරෝල් තත්ත්වය බලන්න, ඒකම සුගර් බලන්න, ඒකම ප්‍රතිශක්තිය බලන්නම වෙනවා. ඒකට බ්ලඩ් කවුන්ට් කියන එක ගන්න ඕන. වකුගඩුවේ තත්ත්වෙත් බලන්න. මේ සියලු පරීක්ෂණ අවශ්‍යයි. හැබැයි ඕවාට කිසිම මේ දැන් ඖෂධයක් කියලා දේ පාලනයක් මිසක් කිසිම සෛලයක් නැවත රෙපයර් වෙලා නැවත නිරෝගී වෙන්නේ නැහැ. ඒ ඖෂධ ක්‍රමවේදය අපි මූලික වේදේ අවබෝධ කරගන්න ඕන. ඉතින් මේ රෝග දෙක දවසින් දවස වැඩි වෙන්න හේතු කාරණා වෙලා තියෙන්නෙම මේ ඖෂධ. ඉතින් ලෝකේ අපට කරන්න දෙයක් නැහැ. ඉතින් ඖෂධ නිෂ්පාදනය කරන්නේ පාලනයකට මිසක් සුව කරන්න නෙවෙයි. මා ඒක නැවත නැවත කියනවා. නමුත් ආයුර්වේදයේ දේශීය වෙදකමේ අපි ඖෂධ හදන්නේ ලෙඩු සනීප කරන්න. ඔබතුමාට ඉතින් මේ රටේ ඉන්නව නම් 100%ක් අපි ওই තත්ත්වය නිරෝගී කරගන්න අපට ඖෂධ දෙන්න පුළුවන්. අපේ ක්‍රමවේදයේ දැන් මා විතරක් නෙවෙයි මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඉන්නවා. මේ ක්‍රමය අනුව සුව කරන අය ඔය රටේ මා අර කලින් කිව් රෝගීන්ට වගේ ඔයාට ලිව 52 කියන ඖෂධය පාවිච්චි කරන්න, දියවැඩියාවට ඩයබිකෝන් කියන ඖෂධය පාවිච්චි කරන්න. ඒක ඉන්දියන් හිමාලයා බෙහෙත් වර්ග. ඒක මේ ඔය රටවල් වල ගන්න තියෙනවා. බොහෝ වෙලාවට දැන් ඩුබායි නම් මේ පැහැදිලිව තියෙනවා තැන්වල. අනිත් රටවලත් බොහෝ වෙලාවට මේ ඖෂධ තියෙනවා. ඒක නිරෝගී කරගන්න උදව් වෙනවා. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් ලෙඩේ හේතුව ආහාර ටික නිවැරදි විදිහට හදාගෙන මට නම් කියන්නම තියෙන්නේ මේ පාලනයක් කරගත්ත හැටි ඉතින් ඉංග්‍රීසි ක්‍රමේ ඒ ඖෂධ වලින් මිදෙන්න පාලනයක් සිදු වෙන්නේ නැහැ. දවසින් දවස වැඩි වෙනව මිසක්. හොඳයි. වෛද්‍යතුමනි අපිට ලැබිලා තියෙන කාලේ ඉතාම ඉක්මනින් ගෙවිගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් අවසන් කරන්න කලින් මම එක තව ප්‍රශ්නයක් අහන්න ඕන. ඔබතුමා සඳහන් කර මේ විශේෂයෙන් මේ අක්මාවේ නිරෝගීතාවය ආරක්ෂා කරගන්න අපි මූලිකව හීන් බෝවිටියා නැත්නම් මොන්රොකුඩු දැන් සාමාන්‍යයෙන් මේ කොළ කැඳ ඒක උදේටනේ පානය කරන්න ඕනේ. මේ කොළ කැඳ බිව මැඟ සීතල කරනවායි කියනවා. එතකොට සෙම් රෝග ඇති වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. නැත්නම් සෙම් රෝග වලින් මේ කොලෙස්ටරෝල් ඒ වගේම දියවැඩියාව නැත්නම් අක්මාවේ යම් කිසි දෝෂයක් සමග සෙමත් තියනවා නම්. ඔව්. එතකොට මොකද්ද වෙන තත්ත්වය? මේක සුදුසුද? දැන් ඔය මේ හීම්බෝ විටියා ඊළඟට මේ මොනරකුඩුම්බිය ඒ වගේ ඖෂධ වලින් එහෙම සෙම වැඩිවීමක් වෙන්නේ නැහැ. මේ ඇත්තට මේක ඒ ඖෂධ වල තියෙන ගුණේ බැලුවාම එහෙම සිදුවීමක් වෙන්නේ නැහැ. නමුත් කෙනෙක් මුකුණු වෙන්න ගොටුකොළවලත් සාමාන්‍ය ප්‍රමාණයක එහෙම මේ සීත ගතියක් තියෙනවා. ඒකම අපි හාතවාරිය ගත්තොත් ඒවයිත් එහෙම සීත ගතියක් තියෙනවා. දැන් ඒවා දැන් හාතවාරිය වගේ දෙයක් දැන් අර විදියට වයස සාමාන්‍යයෙන 25 35 අතර කෙනෙකුගේ අපේ දෝෂ තත්ත්වය අනුව පිත කියන දෝෂය බලවත්. ඒ වගේ කෙනෙකුට ඒ වගේ ඖෂධ ಗುಣ වෙනවා. මොකද ඒ සීත කරන දේවල් ඕන දෙන්න. ඉතින් මේ සංකල්ප අපි ආයුර්වේද ක්‍රමේ නිවැරදි විදියට උගන්වනවා. ඉතින් කෙනෙකුගේ ඒකයි අපි
අර කාලය දේශය ඔක්කොම බල්ලා දෙනවා කිව්වා වගේ අපිත් මේ රෝගය රෝග බල රෝගී බල ඒ හැම තත්ත්වයක්ම බලලා අපි කසායක් හෝ කැඳක් හෝ ඒවත් අපි නියම කරනවා. ඉතින් ඒ එක්තර තමයි වෛද්‍යවරයාගේ දක්ෂකම. මේම කිසි විදියකින් එහෙම හානියක් වෙන්නේ නැහැ. නමුත් වඩා ගුණ ලබා ගන්න පුළුවන් විදියට ඒවා හසුරවන්න ඕන. හොඳයි. ඉතින් අද දිනේ ඔබ මෙලෙස දැනුවත් කරන්න මැදිරියට පැමිණ ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. ඒ වගේම විශේෂයෙන් අක්මාව ගැන අපි කතා කරා. අක්මාව සහ දියවැඩියාව අතර සම්බන්ධය සහ ඔබ අක්මාව රැකබලා ගත යුත්තේ කෙසේද කියලා. ඉතින් උපාධිධාරී ආයුධ වෛද්‍ය බී රත්නපාල මහත්මයාට අපි බෙහෙවින් ඉසුරු දෙනවා. දහසකුත් වැඩ රාජකාරී මැද්දේ අද දිනෙත් අපේ විදේශගත සොයුරු සොයුරන් වෙනුවෙන් මෙහි පැමිණීම ගැන. ඉතින් එතුමාව ඇමතිය හැකි දුරකථන අංකයක් තියෙනවා, මම සඳහන් කරන්නම්. 0092-112-845-373 0092-112-845-373 යන දුරකථන අංකයේ ඔස්සේ උදෑසන 5 සිට 7 දක්වා එතුමාව ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 5 දක්වා ඇමතීමේ හැකියාව තියෙනවා. ඉතින් එතුමා ප්‍රතිකාර ලබා දෙන්නේ අංක 115-8 කොට්ටාව පාර මත්තේ ගොඩ කියන ස්ථානයේ. අංක 115-8 කොට්ටාව පාර මත්තේ ගොඩ යන ස්ථානයේ තමයි එතුමා ප්‍රතිකාර ලබා දෙන්නේ. හොඳයි, හිතවතුනි අපි කෙටි විරාමයක් ලබා ගන්නවා රැඳී සිටින්න කලම්බ ටෙලිවිෂන් සමගින්.